අයිබෝවන් සුබ දවසක්. අද පොඩි මාතෘකාවක් ගන්න ඇත්තට මේක අපේ ශ්‍රී ලංකාවේ ඉන්න ඩොක්ටර්ස්ලට නර්සස්ලට ඒ කියන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අයට වැදගත් වෙන එකක්. ඒක වැදගත් වෙනවා ඇත්තටම මෙහෙට ඇවිල්ලා වැඩ කරනවා නම් විශේෂයෙන් වැදගත් වෙනවා. ඊට අමතරව ලංකාවේදී වුණත් ඒක ගැන අහලා ඕගොල්ලෝ වැඩ කරන පිළිවෙලේ යම් යම් වෙනස්කම් හරි ඒ වගේ මේකෙන් ගන්න හොඳ දෙයක් තියෙනවා නම් ගන්න කියලා එන්නේ විදිහට තමයි මම මේ කතාව අද කියන්නේ. ඇත්තටම මේ කතාව තමයි දැන් පර්යේෂණ කරනකොට වෛද්‍ය පර්යේෂණය කියන්නේ කියන්නකෝ බ්ලඩ් ටෙස්ට්, යූරින් ටෙස්ට්, ඒ කියන්නේ මුත්‍රා පරීක්ෂණ, ලේ පරීක්ෂණ, ඊළඟට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්, ඊළඟට සීටී ස්කෑන්, එම්ආර්ආයි ස්කෑන් ඔන්න ඔය වගේ ඒවා කරනකොට සැලකිය යුතු කරුණ කීපයක් මෙහි අපිට උගන්වනවා. මෙහි වෛද්‍ය ශිෂ්‍යන්ට උගන්වනවා, මෙහි ට්‍රේනින් වෙන ඩොක්ටර්ස්ලාට කියලා දෙනවා. ඒක එකක් තමයි, ඒකේ සිද්ධාන්ත කීපයක් අපිට සලකන්න කියලා කියනවා, ප්‍රින්සිපල් කීපයක් සලකන්න කියලා කියනවා. එකක් තමයි නෙසසිටි, ඒ කියන්නේ ඒකේ අවශ්‍යතාවය මොකද්ද, මේ ටෙස්ට් එක අත්‍යවශ්‍යද මේ ලෙඩට. ඊට පස්සේ මේ ටෙස්ට් එක මම කරලා දැන් මේකේ රිසල්ට් වලින් මම මොකක් හරි මට එන ප්‍රතිඵලය අනුව මගේ මේ ලෙඩට මම කරන ප්‍රතිකාරයේ වෙනසක් වෙනවද. එහෙම ඊට පස්සේ මේ ටෙස්ට් එක අපි කියමුකෝ එයාට දැන් බ්ලඩ් ටෙස්ට් එකක් හරි ස්කෑන් එකක් හරි කරනකොට ඒ වෙනුවෙන් වැය වෙනවනේ රිසෝර්සස්, ඒ කියන්නේ මහජන මුදල් හරි රජයේ මුදල් හරි ඊළඟට ප්‍රයිවට් නම් ඒකේ කෙනාගේ පෞද්ගලික මුදල් හරි වැය වෙනවනේ. එතකොට ඒ මුදල වැය කරන එකේ ප්‍රතිඵලයක් තියෙනවද? ඊළඟට මේ ලෙඩාගේ ජීවත් වෙන කාලය, මෙයා කොච්චර කාලයක් ජීවත් වෙනවද, මේ ටෙස්ට් එක කරලා ගන්න ප්‍රතිඵලයෙන් මෙයාට වැඩක් වෙනවද? ඔන්න ඔය වගේ ගොඩක් කාරණා සලකලා බලන්න ඕනි. මේක ඇත්තටම මේ වෛද්‍ය ආචාර ධර්ම සම්බන්ධ සිද්ධියකුත් එක්ක තමයි. ඒ කියන්නේ යම් යම් පරීක්ෂණ හෝ යම් යම් දේවල්, ඒ කියන්නේ ස්පෙෂලිස්ට් කෙනෙක් බලනවා හරි ඒ වගේ මොනවා හරි දේවල් ලෙඩෙක් වෙනුවෙන් යොමු කරන්නේ ඒක වෙන කෙනෙකුට නැති වෙන අවස්ථාවකුත් ඇතුවද කියලා. ඒ කියන්නේ අපි කියමුකෝ මෙහෙම, අපි ටෙස්ට් එකක් කරනවා අපේ නෑදෑයෙකුට. හැබැයි ඒ ටෙස්ට් එක අත්‍යවශ්‍යම වෙන ලෙඩෙක් ඉන්නවා, වෙන අයට අත්‍යවශ්‍යම නෑ. හරි මගේ හියාලුවෙකුට කරනවා, ඒක එයාට අත්‍යවශ්‍ය නෑ. ඒ වුණාට වෙන කෙනෙකුට මේකෙන් වැඩි ප්‍රයෝජන තියෙන්න පුළුවන් මීට වඩා. එතකොට උදාහරණයක් විදිහට සීටී ස්කෑන් එකයි තියෙන්නේ ඉස්පිරිතාලේ, ඊට පස්සේ දවසට සීටී හතරයි කරන්නේ. එතකොට අවුරුදු 95ක විතර ලෙඩෙකුට පොඩ්ඩක් අමතක වීම රෝගයක් තියෙනවා කියලා එයාට සීටී එක කරනවද? එහෙම නැත්නම් ඊයේ වැටිච්ච පොඩි ළමෙක් ඉන්නවා, එයාගේ කැහක් අත්තකට ඇද වෙලා තියෙනවා, අන්න එහෙම කෙනෙකුට සීටී එක කරනවා. දැන් ඔය වගේ කියන්නේ අත්තවශ්‍යම මම නිකන් පොඩි සරල උදාහරණයක් ගත්තේ හැමෝටම තේරෙන්නේ. මේ අන්න ඒ වගේ දැන් එතකොට ප්‍රයොරිටි එක ප්‍රයොරිටයිස් කරනවා, ඒ කියන්නේ කාටද ප්‍රමුඛත්වය දෙන්නේ කියලා. ප්‍රමුඛත්වය දෙන්නේ ඒකෙන් ඒ ටෙස්ට් එකෙන් ප්‍රතිඵලය අනුව අපි අපේ වෛද්‍ය ප්‍රතිකාරය වෙනස් වෙන්නේ කාගේද? ඊළඟට ඒ ප්‍රතිකාරය නිසා එයාගේ ජීවිතයට එන්න පුළුවන් බලපෑම වැඩි කාගේද? ඊළඟට ඒ ටෙස්ට් එක කළා මම මොනව හරි කරනවද? ඒ කියන්නේ කියන්නකෝ දැන් අර වයස 95 කෙනාගේ සීටී එක කළා, උදාහරණයක් විදිහට මොලේ පොඩි පොඩි හැකිලීම් ටිකක් තියෙනවා කියලා ආවොත් එදෙනින් පස්සේ අපි මොකද කරන්නේ? අන්න ඒ වගේ ඒකම තමයි. ඊට පස්සේ ඔකට තව තව දේවල් ගත්ත හැකි. දියවැඩියාව හොඳට පාලනය වෙලා තියෙනවා, ඒ කියන්නේ යාගේ කිසිම සංකූලතා දියවැඩියාවෙන් නැහැ. ඒත් ඉතින් අපි මාස දෙකෙන් දෙකට හරි මාසෙන් මාසෙට හරි බ්ලඩ් ටෙස්ට්, යූරින් ටෙස්ට් ඒ වගේ ඒවා කරනවාද? එහෙම නැත්නම් පාලනය නොවුණ එක්කෙනාගේ විතරක් කරලා පාලනය වෙච්ච එක්කෙනාගේ මා අවුරුද්දක සැරයක් විතරක් කරනවා? ඔන්න ඔය වගේ. ඔයාලට මෙහෙ නම් තියෙනවා, මේ ඔස්ට්‍රේලියාවේ නම් ඇත්තටම තියෙනවා මේ ගයිඩ්ලයින්ස් කියලා. ඒ කියන්නේ ඔය හැම දෙයකම මේ කොහොමද මේක කරන්න කියලා මුළු රටම පිළිගත් එක ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමයටයි කරන්න. උදාහරණයක් විදිහට HbA1c පරීක්ෂාව කියලා බ්ලඩ් ටෙස්ට් එකක් කරනවා දියවැඩියාව තියෙන අයට. එතකොට හොඳට කන්ට්‍රෝල් එක තියෙන කෙනාගේ ඒක අවුරුද්දට සැරයක් කරාම ඇති. ඊට පස්සේ කන්ට්‍රෝල් එක අඩු හරි එහෙම නැත්නම් බෙහෙත් වෙනස් කරනවා හරි හරියට බෙහෙත් ගන්නෑ හරි සංකූලතා එනවා නම් හරි මාස 3න් 6න් ඒ වගේ කරනවා. මාස 3ට අඩුවෙන් කොහොමටවත් කරන්නේ නැහැ, මොකද අරකින් එන ප්‍රතිඵලය ඇත්තටම මාස 3ක් තිස්සේ
රුධිරයේ සීනිවල මට්ටම කොහොමද පාලනය වුණේ කියන ටෙස්ට් එකක්. ඒක උදේ අඩුම ගානේ මාස 3ක් ඒ ටෙස්ට් එකක් දෙකක් අතර තියෙන්න ඕනේ. ඒක උදේ මෙහෙනම් ඒවා මේ වෛද්‍යවරු ඉල්ලනකොට කෙනෙක් වෙන කෙනෙක් ප්‍රශ්න කරන්න උනත් පුළුවන්. එහෙම නැත්නම් ඒක කරන රජයේ ආයතනයේ හරි මේ වෛද්‍යවරයාට උපදෙසක් හරි එහෙම නැත්නම් ඇයි මේක කරන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඒ බ්ලඩ් කලෙක්ට් කරන්න කෙනා හරි අහන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝම දැනුවත්. ඉතින් ඔය මං උදාහරණ කීපයක් කිව්වේ. ඉතින් මේකෙන් ඕගොල්ලෝ ගන්න තියෙන ඇත්තටම කිසියම් පරිවර්ෂණයක් ඉල්ලා සිටිනකොට අපේ ලෙඩෙකුට ඒකේ අර වාගේ ඒක දැන් මම ටෙස්ට් එක කරලා ඒකෙන් එන රිසල්ට් එකට මොනවත් ඇක්ෂන් එකක් ගන්න නැත්නම් ක්‍රියාමාර්ගයක් ගන්න නැත්නම් කරන්න එපා කියලා තමයි අපිට උගන්වන්නේ. මෙහි වෛද්‍ය ශිෂ්‍යන්ටත් එහෙමයි, මෙහි ට්‍රේනින් වෙච්ච වෛද්‍යවරුන්ටත් එහෙමයි. කියන්නේ විභාගවලදීම ඇත්තටම ඕගොල්ලෝ කියනකොට ඕගොල්ලෝ නිකන් කියාගෙන යනවනේ. මම මේ වෛද්‍යවරුන්ට කියන්නේ දන්න අයට. ඒගොල්ලෝ කියනවානේ ෆුල් බ්ලඩ් කවුන්ට්, CRP, ESR, liver function test, urine MCS ඔහොම ඔහොම නම් ටිකක් කියාගෙන යනවනේ. ඒ කියන්නේ ඔයගේ ෆුල් බ්ලඩ් කවුන්ට් කියන්නේ හිමෝග්ලොබින් කොච්චරක් තියෙනවද, white cells කොච්චරක් තියෙනවද, සුදු රුධිර සෛල ඒ වගේ එකක්. එතකොට ඒක කරන්නේ මොකටද කියලා අර එක්සෑමින් අහනවා. ඇයි ඔයාලා දැන් මේක කරන්නේ, මොකද්ද මේකෙන් ඔයාට එන මේක මොකටද හේතුව කියලා අහනවා. CRP කියන එක ගැන එහෙම අහනවා, ESR කියන එකත් එහෙම. මොකටද ඔයා කරන්නේ කියලා. එතකොට අර නිකම්ම නිකම් කරන්නේ නැතුව අත්‍යවශ්‍යද අවශ්‍යද මේක මේක වැඩි වුණොත් මම මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියන එක අනුව තමයි ටෙස්ට් කරන්න ඕනේ. මම ඔය පොඩි සරලව දෙයක් කිව්වේ, ඒ වුණාට ඕකේ ලොකු පණිවිඩයක් ගන්න තියෙනවා. ඇත්තට මේ කියන්නේ රටක හරි රෝහලක හරි ක්ලිනික් එකක හරි එහෙම නැත්නම් පෞද්ගලික ඔය ලෙඩාගේ හරි ලෙඩාගේ පවුලේ හරි මුදල් අනවශ්‍ය ලෙස වියදම් වෙන එකත් සමහර විට ඒක එක ආයතනවල තියෙන ඒ වගේ මැෂින් අරව මේවා නිකන් අනවශ්‍ය විදිහට පාවිච්චි වෙන එකත් ඒ වගේම අත්‍යවශ්‍ය ලෙඩෙකුට නැතුව වෙන ලෙඩෙකුට ටෙස්ට් කිරීමත් වගේ දේවල් වෙන්න පුළුවන් කියන කාරණා තමයි අවම කරන්න ඔහොම දෙයක් වෛද්‍යවරු පුරුදු පුහුණු කරනකොට වෛද්‍ය ශිෂ්‍යයන් කාලේ ඉඳලම මෙහි කට්ටියට කියලා දෙන්නේ. ශ්‍රී ලංකාවේදීත් ඔය වගේ ඒවා කියලා දෙනවා වෙන්න පුළුවන්. මට මතකයි එහෙම මේ ලංකාවේ බොහෝ දෙනෙක් පාවිච්චි කරනවත් ඇති. මම මේ මෙහි එන්න ඉන්න අයට දැනගන්න තමයි කිව්වේ. ටෙස්ට් එකක් අපි ඕඩර් කරනවා නම් ඒ ටෙස්ට් එක කරන්නේ මොකටද? ඒ ටෙස්ට් එකේ රිසල්ට් එකෙන් ට අනුව අපි මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය. එහෙම ක්‍රියාමාර්ගයක් ගන්න නැත්නම් ටෙස්ට් එක කරන්න එපා කියලා තමයි කියන්නේ. එහෙනම් පැහැදිලි වැඩේ. ඒ කියන්නේ මුදල් හදල් සහ රිසෝසස් හරියට, ඒ කියන්නේ එක එක පහසුකම්, යන්ත්‍රෝපකරණ පහසුකම් හරි ලැබ් පහසුකම් හරි එහෙම නැත්නම් ඒ පෞද්ගලික රෝගියාගේ මුදල් හරි නෑදෑයන්ගේ කාලය වේලාව හරි මුදල් හරි ඒවා අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න එපා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ.